ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ගජනායක මහත්තයෝ, ගජනායක මහත්තයෝ, කෑ ගහන මිනිස්සු කාටද යවුනනම් එම තමුදේ මම කතා බහ කරනවා කියලා අපි මෙච්චර කල් කරපු වැඩ ටිකක් ඉවරයි. හරි හරි, මෙතන කවුරුත් නැහනේ අහගෙන ඉන්න. ඔන්න අනුරුද්ධ වැඩේ කරලා. අනුරුද්ධ වැඩේ කරලා. දැන් මේ තමුසෝ නේද කිව්වේ මේ මිනිහාගේ ෆෝන් එක දවස් ගන්න තිස්සේ ඕෆ් කියලා. ඔව් ඔව් කිව්වා තමයි. නමුත් අද උදේ කෝල් කරලා කිව්වා වැඩේ ලස්සනට තිතටම කරයි කියලා. හරි. නෑ ඒකට මේ මොකද අපි මෙහෙන්ට කරන්න ඕන කියන්නේ? දකින්නකෝ, තව විනාඩි 5කින් මෑන්ස් මෙතන. රයිට්? වෙන්නේ. හා හා, එන්න එන්න. මේ ඔබතුමා ගැන තමයි මේ අපේ තමයි ඔබතුමා කියන්නේ. අයුවන් අයුවන්. අයුවන් අයුවන්. අපේ මේ අනුරුද්ධ මහත්තයා වැඩේ තිතටම කරලා. මෙයාගේ මහගන්නක විස්තරේ. ඔන්න මහත්තයෝ මම මහත්තයට අවශ්‍ය විදියටම වැඩේ කරා. මම එතුමාව පොරොන්දු කරව ගත්තා මාව පාවල දීලා පොයින්ටර් සමිතුමාගෙන් අහන්නේ නැහැ කියලා මේක. බොහොම හොඳයි බොහොම හොඳයි. ඈ එහෙමනේ වැඩක් කරන්න ඕනේ. ඈ ඔහොම දේවල් කරන්න පුළුවන්. මොකද? අනේ මන්දාන්ටි මේ සාරිය ඇඳගෙන මේ වැඩේ නම් මට වැඩි දවසක් කරගන්න බැරි වෙයි වගේ. අයියෝ මෙයාට මේ ලංකාවේ සාරිය අඳින එකම ගෑන් ළමයා. කොච්චර නම් උදේට ඉන්නවද පාරේ ලස්සනට ෆ්ලීට්ස් තියලා සාරිය අඳගත්ත ගෑන් ළමයි. හරියන්න ටික දවසක් ෂේප් එකේ සාරිය එක ඇඳලා එමීට ගවුමකට හරි ට්‍රවුසර් එකකට හරි මාරු වෙනවා. ඔය නම් හදන්නේ මොන ලැජ්ජ වෙන ශෂි නේද ආන්ටි? ඒකනේ අනිත් එක ඔයා වැඩ කරන්නේ ෂොප් එක නෙමෙයිනේ VVIPs ලත් එක්ක. ඒ හින්දා ඔය ඇඳුම් කෑලේ ඇඳගෙන යන්න නම් ලෑස්ති වෙන්න එපා. හන්දේ. ඒත් මේ අනුරුද්ධ මහත්තයෝ මේ තරහා වෙන්න බෑ මම මේ වැවුවට. දැන් ඔබතුමා කියනවානේ මේ වැඩේ අපිට ඕන විදිහට බොහොම ලස්සනට කරා කියලා. ඉතින් මේ අපි කොහොමද ඔබතුමා ඒක ඇත්තටම කරාද කියන එක දැනගන්න. වැඩනායක මහත්තයෝ මම මේ පළාතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහටත් වැඩ කරා. මාණ්ඩලික වාර්තාකරුවෙක් විදිහටත් වැඩ කරා. මම දන්නවා කොහොමද වැඩක් කරගන්න ඕනේ. මේක අහලා බලන්න. ඔබතුමාට එතකොට තේරෙයි අපේ වැඩ. සුපිරිය සුපිරිය ඔන්න වැඩ ඔන්න වැඩ මරු 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 මට ඕනේ විදිහට වැඩේ කරලා තියෙනවා. ඒවලා වැඩ කරන්න ඕනේ. එහෙම තමයි වැඩ කරන්න ඕනේ. අපිට ඕනේ විදිහට වැඩේ වෙලා තියෙනවා. හරි. බොහොම සතුටුයි. කොයිද මේ දැන් ඒ අපෙන් මොකද්ද දැන් ඔබතුමාට වෙන්න ඕනේ කියලා කිව්වේ නැණි තාම? මොකද්ද වෙන්න ඕන කියලා මම සභාපතිතුමාට කිව්වනේ. අපි
අපි කිව්ව විදියට වැඩේ කරාට මෙන්න අපෙන් ඔබතුමාට. එහෙනම් බොහොම ස්තුතියි එහෙනම්. ආයිබෝන් කේන. හරි ආයිබෝන්. හරි හරි. අනේ අම්මපා ගජනායක මහත්තයාගේ මොලේ තමයි මොලේ. සභාපතිතුමා මම මෙච්චර කල් මගේ මොලේ එක පැත්තකින් වැඩ ගත්තේ. ඒ බිස්නස් වල. දැන් මං මගේ මොලේ දෙපැත්තෙම වැඩ ගන්න පටන් අරන් තියෙනවා. මම බලාගෙන ඉන්නකො ඉස්සරහට. මම මේ ලංකාවේ දේශපාලනේ උඩු යටිකුරු කරලා ඉන්නවා තින්නේ. තේරුණාද? අන්න ෆෝන් එක රින්ග් කරනවා අන්ටි. දෙකේ විශ් කරන්න කට්ටිය කතා කරනවා කොහෙද? මං යන්නේ යාලා. Hello. Hello. Happy birthday to you. Mama Quintess. Oh, Miss Tuti. Ane itin api kaalekin muna gahunnet naha neda? Ekata mokada? Ah, ehema kohomada? Mama wahanayak ewannanko. අපි අංකෝ හවුස්ට ඩිනර් එකකට. අයියෝ මොකටද අනේ මේ හැට පිරිච්ච මට මොන බර්ත්ඩේ ට්‍රීට්ස්ද? ආ එහෙමනම් හවුස්ට පාටියක් සෙට් කරලා ඇති ගෙදර නේ. අනේ මොන පාටිද? හැබැයි මං කිරිබත් ටිකක් නම් ඉව්වා. ඒත් ඒ මගේ බර්ත්ඩේ එක නිසා නෙමෙයි. අපේ ගෙදර ඉන්න ශෂිනි එයාට ඉස්සෙල්ලා වැඩකට යනවා. ඒ හින්දා ශෂිනි? ශෂිනි කියන්නේ කවුද? ඔයාගේ ළමයි ඔක්කොම පිටරට ඉන්නේ. ශෂිනි කියන්නේ අපේ ගෙදර නැවතිලා ඉන්න ළමෙක්. එයා ඩිපියුටි මිනිස්ටර් හිරානි වික්‍රමසිංහගේ පර්සනල් සෙක්‍රටරි හැටියට අද වැඩ බාර ගන්නවා. ඒකයි. ආ. ඇත්තද? සර් ඉන්නවද? සර් ඉන්නවා. හොඳයි. හොඳයි. අනුරුද්ද? සර්. කොහමද? මම සර් කිව්ව විදියටම වැඩේ කරා සර්. අදාළ පුද්ගලින් හම්බුණාද? ගජනායක මහත්තයයි සිරිතුංග සභාපතිතුමයි හම්බුණා සර්. සර් හිතපු විදියටම මම වැඩේ කරා සර්. ඒ වැඩේ කරාට පස්සේ ගජනායක මහත්තයා චෙක් එකක් දුන්න සර් මට. මෙතින් සර් ඒ චෙක් එක. අනුරුද්ද බොහොම හොඳයි. වැඩේ හරියටම කරලා තියෙනවා. ඒත් ඇයි මේ චෙක් එක මට දෙන්නේ? සර් මට දඬුවමක් හැටියට මේ වැඩේ දුන්න නිසා මම බාරගත්තා සර්. නැත්තම් මම ওই පැත්තේ පස්පා ගන්න නැහැ කියලා හිතාගෙන හිටියේ. මට මේ සල්ලි වලින් කිසිම වැඩක් නැහැ සර්. මට මේ සල්ලි කිසිම ප්‍රයෝජනයක් නැහැ සර්. මට අප්පිරියයි සර්. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට අනුරුද්ද වෙච්ච එක කරන් ගිහිල්ලා අනුරුද්දගේ account එකේ deposit කරගන්න. මගේ account එකේ? ඒක කරන්න බෑ සර් මට. අනුරුද්දට ඒක කරන්න බැයි නම් මට වෙන විධික්‍රමයක් ගැන කල්පනා කරන්න. මොකද්ද සර්? අනුරුද්ද මෙහෙම කරන්න. ඔයාට ওই check එක බාර ගන්න බැයි නම් ඔයාව චෙක් එක අරගෙන ගිහිල්ලා ළමා නිවාසයකට හරි අනාථ නිවාසයකට හරි පරිත්‍යාග කරන්න. ආ ඒක නම් කරන්න සර්. ඔයාව චෙක් එක අරගෙන ගිහිල්ලා ළමා නිවාසයකට හරි අනාථ නිවාසයකට හරි දෙන්න. දුන්නා මෙතනින් වල රිසිට් එකක් දෙයි. හරිද? ඊට කලින් ඔය චෙක් එකේ ෆොටෝ කොපිස් දෙකක් ගන්න. ඊට පස්සේ එතනින් දෙන රිසිට් එකයි ෆොටෝ කොපි එකයි මට ගෙනලා දෙන්න. හොඳයි සර්. එහෙම කරන්න සර්. මං ගිහිල්ලා එන්නම්. හොඳයි. ආ
සභාපතිතුමා මැඩම් මේ සූර්යප්පරම ගෙදර නැහනේ ගමනක් ගිහිල්ලා ඒකට මොකද මැඩම් මැඩම් ඉන්නවනේ කොහ මේ ශෂිනි බේබි ඉන්නවද සභාපතිතුමා මොකද මේ ශෂිනි බේබිව හොයන්නේ මං ආවේ වෙන මොකටවත් නෙමෙයි මැඩම් ශෂිනි බේබිට සුබපතන්න සුබපතන්න එහෙම කොට ඇයි මැඩම් ශෂිනි බේබි අපේ හිරන්නමිතුමාගේ ලේකම්තුමිය වුණ එකට ශෂිනි බේබි හිරන් ඇමිතුමත් එක්ක එකට වැඩ කරන එකට අපි සුබපතන්න නැතුව කොහොමද මැඩම් සභාපතිතුමා ශෂිනි කියන්නේ මගේ දුව හිරන් කියන්නේ මගේ අයියාගේ පුතා ඒ දෙන්න වැඩ කරන්නේ හුඟක් කල් ඉඳන් අන්තික ඒගොල්ල පොඩි කාලේ ඉඳන්ම තමයි එකට වැඩ කටයුතු කරන්නේ ඉතින් ඕකේ මේ අලුතෙන් සුබපතන්න කියලා දෙයක් නැහැනේ ඔබතුමියට නම් එහෙම හිතෙන්න පුළුවන් ඒ වුණාට අපිට බෑනේ මැඩම් මැඩම් නිකමට හිතන්න වෙන කෙනෙක් ඔය තනතුරට පත් වෙලා එනවා වෙන කෙනෙක් ආවා නම් කියලා වෙන කෙනෙක් ආවා කියලා හරි ශෂිනි දුව ඔතන හිටියයි කියලා හරි මොනවා වෙන්නද සභාපතිතුමා ඇයි මැඩම් මෙහෙම කියන්නේ මැඩම් නිකමට හිතන්න ඔතනට පත් වෙලා එනවා අපි නොදන්න කෙනෙක් අපි කොහොමද ගිහිල්ලා වැඩක් කරගන්නේ අපි කාටද කියන්නේ දැන් එහෙමද ශෂිනි මිස් කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම දන්න ළමයෙක් අපේම කෙනෙක් නේ අපිට ඉතින් ගිහිල්ලා වැඳ වැටලා හරි වැඩක් කරගන්න පුළුවන්නේ දෙයියනේ කියලා ඒ වගේද ශෂිනි මිස් කියන්නේ අපේ සූරප්පෙරුම් මහත්තයාගේ දුවනෑ ශෂිනි මේ තමයි වාගේ තන राजनीति ඒ මොකද්ද? ඉස්සල්ලා මේ ටෙලිෆෝන් එකට එන කෝල්ස් ටික පොතක් අරගෙන පිළිවෙලට ලියා ගන්න ඕනේ. තේරුණා? තේරුණා. ෆෝන් එක ආන්සර් කරනකොට කියන්න ඕනේ ආයිබුවන් මේ හිරාන් වික්‍රමසිංහ නියෝජ්‍යමත්තුමාගේ කාර්යාලය කියලා. හා. ඊට පස්සේ අහන්න ඕනේ කවුද කතා කරන්නේ කියලා. ඊට පස්සේ දැනගන්න ඕනේ කාරණාව මොකක්ද කියලා. ඊට පස්සේ කතා කරන කෙනාගේ ටෙලිෆෝන් නම්බර් එක ලියා ගන්න ඕනේ. නම්බර්ස් ටික පිළිවෙලට ලියලා මට බාර දෙන්න ඕනේ. හදිසියට ඊට පස්සේ මම කෝල් බෑක් කරන්න. හදිසියක් නැති ඇයට මම හිමිට කතා කරන්න. හරි. ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන්. ඇමතිවරුන්ට ලේකම්වරුන්ට වැඳ වැටිලා වැඩ කරගන්න ඕනේ නෑ. ඒ ඉස්සර දැන් එහෙම නෑ. සභාපතිතුමා, ඔයාලා වගේ ප්‍රාදේශීය ජනතා නියෝජිතයෝ ඇමතිවරුන්ගෙන් වැඩක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් ඉල්ලුවොත්, ඒගොල්ල ඒ ගැන හොයලා බලලා එක කරලා දෙන්න ඕනේ. අනිත් එක ඔයාලගේ ඉල්ලීම් ඉෂ්ට කරලා දෙන එක ඇමතිවරුන්ගේ ලේකම්වරුන්ගේ යුතුයකමක් වගකීමක් ඒක ඒගොල්ලගේ රස්සාව ඒ නිසා ඒගොල්ල ඒක කරලා දෙන්නම ඕනේ හැබැයි ඉතින් සභාපතිතුමා කරන ඉල්ලීම සාධාරණ එකක්ද අසාධාරණ එකක්ද කියන එක ඒක ඉල්ලන්න කලින් සභාපතිතුමත් හිතලා බැලුවා නම් ගොඩක් හොඳයි ඒ වගේම තමයි නීති විරෝධී දෙයක් ඉල්ලුවොත් එතන කවුරු හිටියත් ඒ දේ නම් කරලා දෙන එකක් නෑ මං හිතන්නේ මැඩම් හරියට උත්තර දෙන්නේ අපේ හිරන්නමිතුමාගේ තාත්තා ලොකු සර් වගේනේ දේශපාලන විද්‍යාවෙන්මයි උත්තර දෙන්නේ නේ සභාපතිතුමා ඕකට කියන්නේ දේශපාලන විද්‍යාව කියලා නෙමෙයි ඕකට කියන්නේ රටක හැදියාව කියලා අන්නේ හැදියාව තමයි මේ කාලේ වැඩිම ඕන කරන්නේ දේශපාලනය කරන අයට එනා ශෂින් වැඩේ පටන් ගන්න. මගෙන් සුබ පැතුම්. Thank you. මිස් කෝල් එක ගන්න. එනම ආස කරනවා. Hello. අයබෝමන්.
මේ කතා කරන්නේ හිරන් ඇමතිතුමාගේ කාර්යාලයේ. මේ කවුද කතා කරන්නේ? ඔබතුමාට හිරන් ඇමතිතුමාට කතා කරන්න ඕන කාරණාව මොකද්ද? ආ, ඇමතිතුමාට පස්සේ කතා කරන්නම් කියලාද? ආ හරි, මං එහෙම කියන්නම්. හරි, සුබ දවසක්. ශෂින්, කවුද කතා කරන්නේ? අගමැතිතුමා. නංගි, මේ පැත්තේ මිනිස්සු අපි දෙන්න ගැන මොනවා හිතනවද? මොනවා හිතන්නදයි? මේ පැත්තේ මිනිස්සුන්ට වෙන වැඩ තියෙනවා. මේ මිනිසුන්ට මේ රටේ ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ කියලා හිත හිත ඉන්න තරම් වෙලාවක් නැහැ ඔයාට වගේ. මොකද නැත්තේ? මිනිස්සුන්ගේ වැඩේම තමන්ගේ දේවල් වලට වඩා අනුන්ගේ දේවල් හොයන එක. එහෙම නැත්තම් ඉතින් මේ ලෝකෙ ඉන්න හැම මිනිස්සයම මාර්ගඵල ලබලා ඉන්න එපේ. ඔයා දන්නවද ඇයි කියලා? දැන් අපි දෙන්න හැමදාම වගේ හම්බ වෙනවා. හම්බෙලා ටික වෙලාවක් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ මම තමුසෙට බැනගෙන යනවා. ඔන්න ඊට පස්සේ ඔයා පැත්තකට වෙලා මූඩ් ගහගෙන ඉන්නවා. අන්තිමට දෙන්නම බුම්මගෙන දෙපැත්තට වෙලා යනවා. ඕකනේ සිද්ධ වෙන්නේ හරියටම ටිපිකල් ලව් කරන කපල් එකක් වගේ. ඒ හින්දා අදවත් අනේ දෙයියනේ කියලා චුරුචුරු ගාන්න නැතුව කෙලින්ම මාව හම්බෙන්න ආපු කාරණේ කියන්න. දිල්ෂාන අයියේ මං කවදාවත් චුරුචුරු ගෑවේ? හරි, මං ඔයාට ආපු කාරණාව කෙලින්ම කියන්නම්කෝ. ඉතින් කියන්න. මට හිරන් අයියව හම්බෙන්න. මොකද හිරන් අයියව? හිරන් අයියව නේද? මම දැනන් හිතේ නෑනේ හිරන් ඇමතිතුමා ආපහු සැරයක් වගේ අයියා වුණා කියලා. අනේ අම්මපෝ, මේ ගෑනුත් මහ පුදුම જાතියන්. හරියට කටුස්සෝ වගේ. ඒ බලලා මේ බලනකොට පාට මාරු කරනවා. ෂි. කිරිමි අපිට බෑනේ ඔය දේ කරන්න. හැබැයි තින් කියන්නේ කොහොමද? මේ ලෝකෙ ඉන්න ඔක්කොම ගෑනු හොඳයි, පිරිමි නරකයි. මේ මොනාදනේ ඔච්චර කියවන්නේ? කියවන්නේද? කියවන්නේ තින් මගේ හිතට එන දේවල්. බලන්නකෝ දිනු මට වෙච්ච දේ. හීනකින්වත් හිතනවද මේ පළවෙනි කෝල් එකට මගමැතිතුමා කතා කරයි කියලා? සර්, එහෙම කිව්වට ශෂිනි මිස් අපි ගොඩාක් කල්පනාවෙන් ඉන්න ඕනේ. ඔය ෆෝන් එකට අමාත්‍යංශ ලේකම්වරු, එතකොට අගමැතිතුමා, කැබිනට් ඇමතිවරු, සමහර වෙලාවට ජනාධිපතිතුමා වුණත් කතා කරන්න පුළුවන්. ඒක නිසා කෝල්ස් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ කෝල් එකක් ආවහම මිස් පොතේ ලියලා ඉන්න ඕනේ නැහැ. කෙලින් මේ කෝල් එක අමතුමාගේ ලයින් එකට කනෙක්ට් කරන්න. අම්බෝ, මගේ පපුව තාම ගැහෙන වෙයි සිද්ධිය මතක් වෙද්දි. හරි හරි, මිස් බය වෙන්න එපා. දවස්වල් දෙකක් යද්දි ඔක හරියයි. දැන් මේ ඔයා හිතන්නේ මං යන එන මං නැතුව පිළිසරණක් හොයාගෙන ඔයාලකට ආව කියලාද? මට එහෙම කිසිම අවුලක් නෑ. මං ආවේ ඔයගෙන් පොඩි උදව්වක් ඉන්න. ඔයාට උදව් කරන්න පුළුවන් නම් පුළුවන් කියලා කියන්නේ. මට බැරි නම් බෑ කියන්නේ. මට මේ වගේ බණ අහගෙන ඉන්න කිසිම උවමනාවක් නැහැ. නංගි, මේ වෙලාවේ හැටියට නම් මට ඔයාට ඒ වගේ උදව්වක් කරන්න බෑ. හැබැයි මට ඔයාට එක උදව්වක් කරන්න පුළුවන්. දන්නවද මොකද්ද කියලා? ඔයා දැන් ඔෆිස් යන්න නෙන්නේ නැත්තේ. ඕනනම් මට පුළුවන් ඔයාව ඔෆිස් එක ගාවින් බස්සන්න. ඒක තමයි කරන්න පුළුවන් එකම උදව්. දිල්ෂාන අයියේ, මේ ඔයා හිතනවා වගේ 이르දිනී කියන්නේ දුර්වල චරිතයක් නෙවෙයි. මට පුළුවන් මගේ වැඩ ටික හොඳට කරගන්න. ඔයයකට කලබල වෙන්න ඕනේ නැහැ. අනිතක මේ පාරේ ඕන තරම් බස් යනවනේ. මම බස් එක කරන් යන්න. මට වගේ වාහනයක් කිසිම අවශ්‍යතාවයක් උත් නැහැ.
Anyway, thank you for your help. Bye. Hello? Mangiru dini kata kerana? Ah, me. Uemet ma. Kiana? Mata ayat ek poda kata kerana none. Ah, me. Ini muda. Ekamat deh, mama dan nang me. Cuti pada bagi kini. Me. Apa benda melawa ke kata kerana muda metu ma. Mata teri none. Ayer deh mata kata kerana amaru ikhila. Apa itu puluan dah ada house itu binari dahaya kita hamba kan? Me ada house nang amaru I. Apa iya bina bela waktu agam udah. Hari amat tua. Okay. Bye. Tumah kiu ane itu, amati baru kata keram, ada bay, dem bay, eva ke deval kian hodan ayi kila. Dengo ya sage, amati tumah kiu bi mat bay kila. Me, apat kau deh kata kerapu amati tumah? Ya, amati tumah mat kata kerle. Itu mat teka cocktail party ke deh ane nikya. Wah, dengo ane cocktail party valt kila mama bi lagi, deh ane kiam deh nikya. Eka mama bay kiu. Pandi itu kemana nanti ya no, berdak kerjaan baru orang. Ah, sorry, mam berarti lagi. Wish you a happy birthday, darling. Thank you. I don't know how to do it. That's right. I don't know what to do with my Beatrice. Do you know what to do? I don't know what to do. 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 Beatrice. Mang apa lagi birthday kat eh? Eh mana tu wina dawas sulam mang mehe nene? Mang apa? Make cake kau yang ada di la, wish kerlian n? Hari, dengan Emily la wish kerani? Emily tu duma dengan Yan n? Ah, make gan n? Boh mistuti, make bau segan awat. Hey, Himi itu apa? Himi itu tamai kan? Bah Himi itu kan orang rumah mana? Hari yang kan orang rumah itu kita agak deh. Hari dan sahaja ni miss call kerana, no? Kimula ke bahagia kala, bahagia sahaja di lelaki kita kian bu. Hei, kau mandi mana? Mungkin bah Himi itu apa? Kau itu hero ye, kan? Ini sangat. Atteram bang, sahaja ni miss tiba deh di. Orang dokter lah macam hua kan, niat Mister Molyan ni aja. Eki tip makin ngalari ya nak. Eka apa angkila dokter lagi? Naya bang, mami ayuh macam, kerana tarah mak keran ni, gederah hidup tambah nasi, mager hidup to nasi juga berada ni bang. Eka nang niat macam, dem balahanku, sahaja ni miski elama, egol shopping gya angkila shirt gya ni pal. Dem muka dah serius mereka tapi keran ni. Aneh mandah bang. Mana ngau dah ni? Mata dia orang macam niati pada dia, hmm? Buat bagai bandim ni mata. Mam macam ni niati pada dia tu le makai wedding kerana. Em kerana beri cerita dasar muka tu kerana kita mam balakan. Muka tu muka ni? Memang macam. Mam muli mihiran serikir. Saya kerja bisnes mat dunia tang. Mam macam MSD ke macam spesifik mat terkini. Kira macam mangkini.
මේ වගේ වගකීම් මම බාර ගන්න නැහැ කියලා. වෙන කරන් දෙයක් නැහැ නේ බං. බීඑස්. මම මෙතන තනියම හිටගෙන හිටියට මගේ බොඩිගාඩ් කොල්ලෝ ටික මගේ දිහා ඇහැ ගහගෙනමයි ඉන්නේ. ඉතින් මාව ගේ ඇතුළට අරගන්න නැතුව මාව මෙතන තියාගෙන කතා කර කර හිටියාම මගේ තත්ත්වෙට මොකද්ද වෙන්නේ? මොනවා වෙන්නද? එහෙම කියන්න එපා බියට්‍රිස්. මං අහන්නේ එහෙම උපන් දිනේට ආපු කෙනෙක්ව බල්ලෙක් වගේ එළියට දාලා දොරවහනක හරිද? අනික මං ඒ දවස්වල අඳුනගෙන හිටපු බියට්‍රිස් නම් මේ වගේ වැඩ කවදාවත් කරන්නේ නැහැ. ඒක ඇත්ත. ඔයා ඒ දවස්වල දැනගෙන හිටිය බියට්‍රිස් නෙමෙයි දැන් ඉන්නේ. දැන් ඉන්න බියට්‍රිස් ඔයා අඳුරන්නේ නැහැ. බියට්‍රිස් ඔයාට මට මොන හරි කියන්න තියෙනවා නම් අපි ගේ ඇතුළට ගිහින් කතා කරමු. මෙහෙම එළියේ ඉඳගෙන අපි දෙන්න කතා කරන එක අපි දෙන්නටම හොඳ නැහැ. යමු ඇතුළට. යමු. අනේ මන් දන්නේ නැහැ මට. දැන් බලහංගු. ශාසිනි මිස්ටර් හපම් මචං එයාගේ යාළුවා. එකම මරාලේ අබ්බා. අනේ මන් දන්නේ නැව. අපේ මැති අමුදවරුන්ටත් මිනාවසෙන්න මොකක් හරි පොටක් සෙට් වෙනවා. දැන් අපේ සර්ට ශාසිනි මිස්. ඔය බිනෝලි මිස් නම් මචං අපුව ලොකු අමාරුවක දාලා තමයි පස්ස බලන්නේ. කොච්චරවත් මචං ශාසිනි මිස් කොළඹාවට ගමේ ගතිය ඇඟේ පොඩ්ඩක් තියෙනවා. ඒකට බිනෝලි මිස්. තනිකර මචං කොළඹ සර්ව පිටර ඩයල්. අය කිසි වෙනසක් නැහැ. හලෝ. ආ ඕ මිස්. මිස් අපි මේ ප්ලේන්ටිය බොන කඩේට ආවා. මිස්ලා වාහනේ ගාවට යන්න. අපි විනාඩියෙන් එන්න. යන්න. අර ඩබල් ඇවිල්ලා යම. දැන් අවුරුදු කීයක් නම් මගේ බර්ත්ඩේස් මේ විදිහට ගෙවිලා ගියාද? එතුවා එක දවසක් මේ විදිහට කේක් කරන් ඇවිල්ලා නැහැ. ඒ වුණාට මම ඔයාගේ හැම බර්ත්ඩේ එකකටම ෆෝන් කරලා විශ් කරනවානේ. ඒක මතක නැද්ද? මං කියන්නද? ඔයා මෙහෙ ආවේ ඇයි කියලා? ඔයා ආවේ මාව බලන්න නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මං එහෙම නරක මිනිහෙක් නෙමෙයි කියලා ඔයා දන්නවනේ බියට්‍රිස්. මං ආවේ ඔයාව බලන්න. මං ෆෝන් එකෙන් ශෂිනි ගැනයි, ශෂිනි ඩිපියුටි මිනිස්ටර් හිරාන් වික්‍රමසිංහගේ පර්සනල් සෙක්‍රටරි කියලා කිව්වහම තමයි ඔයාට මෙහෙ එන්න ඕනකම තිබුණේ. අනිත්ක මොනාටද ශෂිනි ගැන ওই තරම් ඇහුවේ? ඔයාටත් පුදුම ඉවක් නේ තියෙන්නේ. මම දන්නේ නැද්ද ඉතින් ඔයා ගැන? අනේ මන් දන්නේ නැහැ මචං. මේවා ඇහෙනකොට නිකන් මගේ කකුල් දෙකත් එක පන්න ඇතිල යනවා. කවුද හිතුවේ බං ඔය වගේ වෙලාවක ඔය වගේ කෝල් එකක් එයි කියලා? මට හිතා ගන්නවත් බෑ. පුදනකොටම කාපි අකා කියලා අපිට ඒ වෙලාවට මේක සෙට් වුණානේ. මේ දැන් අර උඹ කියනවා වගේ මම මේ ටැග් ගහි ගහි එහෙ බල බල මෙහෙ බල බල ඉඳලා හරියන්නේ. මම අදම ගිහලා ඉරුදිනියව මීට් වෙනවා. මීට් වෙලා මං කෙලින්ම කියන්නම්. මං කියන්නම් හිරාන්ට මීට පස්සේ වදයක් වෙන්න එපා කියලා. මගේ යාළුවා තමයි. මගෙත් එක තරහ වෙලා ඉන්නේ. ඒ කවුලක් නේ? ඉල්ෂා. උඹ ඔකට ගිහලා ඉරුදිනියට කෑ ගහන්න එපා. මං ගිහලා කතා කරලා විශ්ස ගන්න. ඒක හරියන්නේ නැහැ මචං. උඹ පොඩ්ඩක් හිතපන්. දැන් උඹ කවුද කියන එක? අර ඉස්සර වගේ මේ තැන් තැන් වල බැහැ බැහැ රෙස්ටරන්ට් ගානේ රස්තිය දෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි උඹ. ඉස්සර නම් ඔය අකුරැසි ඉඳන් ආපු හාදයව කවුරුවත් දන්නේ නැහැ. ඒත් දැන් උඹව මුළු ලංකාවම අඳුරනවා. හරි.
අපි හිතමුක බීටිස් ඒකත් එක හේතුවක් කියලා. අන්තික බීටිස් ඔයා කිව්වනේ ඔය ශසිනි කියන ගෑනු ළමයා අපේ හිරාන් වික්‍රමසිංහව බඳින ඉන්නවා කියලා. ඔව්. ඉතින් ඒක ඇහුවා මං කලබල වුණා. ඉතින් ඔයා මොකටද ඒකට කලබල වෙන්නේ? ඔය හිරාන් ළමයව මම අඳුනන්නේ එයා පාර්ලිමේන්තුවට එන්න බොහෝම කාලෙකට ඉස්සෙල්ලා ඉඳලා. දැන් ඔය හිරාන් ළමයා මම දන්න තැනකින් කසාදයක් බඳින්න යන්නේ. ඉතින් ඔයා කිව්වහම මේ ශසිනිව හිරාන් ළමයා බඳින ඉන්නවයි කියලා මම ගොඩක් කලබල වුණා. ඔයා දන්නවද බියටිස්, ඔය හිරාන් කියන්නේ අපේ පක්ෂයේ අලුත් වටිනා ඇමති කෙනෙක්. අපි ජ්‍යෙෂ්ඨව හැටියට ඒ වගේ කෙනෙක් වලක වැටෙන්න යනකොට අපි එකෙන් ගොඩ ගන්න ඕනේ. ඒකයි අපි යුතුකම නේද? එයා යුතුකම් දන්න, යුතුකම් ඉෂ්ට කරන සත්ගුණවත් සත්පුරුෂයෙක් කියලා. ඔයා හිරාන් හොයන්නේ මොකකටවත් නෙමෙයි, එයා මොකක් හරි වලකට ඇදලා දාන්න. අනේ නිකන් බොරු නොකිය ඉන්න කුයින්ටස්. මොනවද බොරු? මොනවද බොරු? මම මෙතෙන්ට ආපු වෙලා ඉඳගම ඔයා මාත් එක්ක කතා කරලාට වඩා කෙරුවේ මට තර්ජනය කරපු එක. ඔයා දැන් කට බොහොම වැඩි. තේරුණාද? ඔයා මං ගැන දන්නවා කිව්වට මොනවද යා මං ගැන දන්නේ? හැබැයි මම දන්නවා ඔයා ගැන හොඳට. මේ ඔයාගේ කැරැක්ටුව අර පිටරටින් ඉන්න ළමයින්ට කියන්නද? ඒකට ඔයා කැමතිද? අන්න ඒක නිසා මම කියන විදිහට වැඩ කරනවා. තේරුණාද? ජීවිතේ සැඳෑ සමය සැනසිල්ල ගෙවන්න ඕන කාලේ ජීවිතේ නිකන් අපායක් කරගන්න එපායිසේ. තේරුණාද? මොනවද? දැන් ඔබ ඔය සේරම ගැන අවධානමක් අරගෙන නේද ඉරුදිනව හම්බෙන්න යන්නේ? ආ ඔබ මේ මට ධර්ම දේශනා කරාට බලාගෙන යනකොට උඹත් මහා පුදුමාකාර විදිහේ හිතුවක්කාර චරිතයන්නේ. අපි කියන දේක් කනකට ගන්න නෑනේ. මම කියනවට ඔය ගමන යන්න එපා. ඒක රිස්ක් එකක්. උඹ නෙවෙයි මම යන්න. මචං. වටනේ කතා කරේ. මං ගිහලා හම්බෙන්න. මේකේ රිස්ක් එකක් තිබ්බට මං හිතන්නේ මේක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ. ඉරාන් ඉරාන් බොය කොලේ ඉරා ගන්න හදන්නේ. මං කියන්නේ ඊට පස්සේ වෙනද? කීපම් බලන්න. දැන් ඔබ ඉරුදිනුම හම්බෙන්න යනවා. හැබැයි ඕක ඔතනින් කෙලවර වෙන්නේ නැහනේ. ආයෙ යනවා. ආයෙ යනවා. ඊට පස්සේ මීඩියා එකට ඔබ එක්ස්පෝස් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මීඩියා වලින් ඔබ දන්නේම නැති න්ියුස් එකක් ක්‍රියේට් කරලා පත්තර වල යනවා. වෙබ් එකේ යනවා. ඔබේ පික්චර්ස් යනවා. මෙතෙ ඩයිටා මං කියලා ඉවර නෑ. ඊට පස්සේ උඹලා දෙන්නගේ චුරුචුරුව කම්බි දිගේ ඔෆිස් එකට යනවා. ඔෆිස් එකට ගිය ගමන් ඕක යන්නේ ශෂිනගේ කනට. ශෂින ඊට පස්සේ හර්තාල් පටන් ගන්න ඔෆිස් එක ඇතුලේ. ඊට පස්සේ ඔෆිස් එකේ අනිත් තුනුත් දැනගන්න. ඕක ඔතනින් කෙලවර වෙන්නේ නෑනේ. ඊට පස්සේ කෙලින්ම ඇමති මණ්ඩලයට යනවා. ඔක කැබිනට් එකේ සාකච්ඡාවට භාජනය වෙනවා. අගමැතිතුමා රියන්සි අමතිතුමාගෙන් අහනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඔයදී මේ පාර අගමැතිතුමා මාව බේරගත්ත වගේම ඒ වතාවෙදිත් අගමැතිතුමා මාව බේරගනී. මචං මේ මම කියනවට උඹ ওই ගමන යන්න එපා. පොඩ්ඩක් මං කියන දේ අහපන්. මේ දිල්ෂා ඔබ දැන් ආයේ මට කියන්නේ ඉරුදිනේ හම්බෙන්න යන්න එපා කියලාද? ඔව්. ඔබට ඉරුදිනේට යමක් කියන්න තියෙනවා නම් මට කියපන්. මං ගිහිල්ලා කියන්නම්. එහෙම හරිනේ? හරිනේ. මං කියන්න ඕන දේ ඔබ ගිහිල්ලා කියන එක හරියන්නේ නැති වෙයි නේද? ආන්ටි ඔයගොල්ලෝ ආවද?
ඇයි ආන්ටි මේ? නෑ මට තද හිසේ ඇකුමක් ආවා. ඉතින් මං ටිකක් ඇල වුණා. තව ටිකකින් හරියයි. ආන්ටි අසනීපයි නම් ඔහොම ඉඳලා බෑනේ. බිනෝ ඔයා කැප් එකකට කෝල් කරන්න. ආන්ටි අපි යන ડોක්ටර් කෙනෙක් ගාවට. නෑ නෑ මට හරියයි මෙහෙම හිටියාම ටිකක් වෙලා. අපා දොස්තර කෙනෙක් ළඟට යන්න බෑ. ආන්ටිව හම්බෙන්නද මෙහි කවුරු හරි ආවද? කවුද ආන්ටි ආවේ? මගේ මේ රිලේෂන් කෙනෙක් වෙන දුවෙක් ආවා. මොරටු ඉඳලා මගේ බර්ත්ඩේ මතක් වෙලා වෙන්නේ නැහැ. සර් මට එන්න කියලා කිව්වේ කොහරි ගමනක් යන්නද? ගමනක් යන්න නෙමෙයි අයිසේ. සමුසකෙන් මට වෙන වැඩක් කරගන්න තියෙනවා. තමුසේ හිරාන් නැමැති තුමාගේ ඩ්‍රයිවර්ව අඳුරනව නේද? අපෝ දන්නවද? හැබැයි ඉතින් මේ ලොකු ආශ්‍රයක් නන්නේ. ඒ මොකද? ඇයි අයිසේ? එකට වැඩ කරන මිනිස්සු නම් හොඳට දැන අඳුරුන්කම තියාගන්න එපායි. ඔය ශාන්ති හරි වෙනස්ස. ඌ කායකවත් සාමාන්‍යයෙන් වැඩි බජනට යන්නේ. හරි හරි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. තමුසේ අද ඉඳලා ඌට කිට්ටු වෙලා ඌත් එක්ක හොඳ ඇයි හොඳයි කමක් ඇති කරගන්නවා. මම බලන්නම් සර්. බල බල ඉඳලා හරියන්නේ නැහැ ඇයිසේ. මේ වැඩේ ඉක්මනට කෙරෙන්න ඕන වැඩක්. අඩුම ගානේ මිනිහා ඩ්‍රින්ක් එකක්වත් ගන්නවද කියලා තමුසේ දන්නවද? මිනිහා ඩ්‍රින්ක් එක දානවා සර්. හැබැයි ඉතින් මිනිහා සෙට් වෙනම ස්කොඩ් එකේ රලහමිත් එක්ක. මොකා එක බිහුවත් ප්‍රශ්නයක් නැහැ. බොන්නේ කාට බොන්න ඕන වුනහම බොන්නේ කා එක්කද ඌ සුදුද කළුද කියලා බලන්නේ නැහැ. ඌ බොනවා. ඒක නිසා තමයි කොහොමරි මිනිහව ඩ්‍රින්ක් එකකට සෙට් කරගන්නවා. හරි සර්. මම කොහොමරි කරන්නම්. ආන්ටි අපි යමු කාමරේට. අනේ බෑ මට මෙහෙම ටිකක් වෙලා හිටියාම හරියයි. මොකද්ද ආන්ටි? අද අපි කියන හැම දෙයක්ම බෑ කියලා කියනවනේ. ඒකනේ ડોක්ටර් කෙනෙක් ගාවට යන් කිව්වමත් බෑලු. රූම් එකට යන් කිව්වමත් බෑලු. නෑ නෑ අපි යමු. අපි යමු. අනේ අනේ ප්ලීස් ලීව් මී ඇලෝන්. ලීව් මී ඇලෝන්. එහෙම කියලා හරියන්නේ නෑනේ. යම් බෑ කිව්වම අහන්න ළමයි. යම් කම් 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 ආන්ටි. එන්න දෙන්න නෑනේ. අලෝ හා සිපස් දාගන්න ආන්ටි. වෙන කවුරුවත් ඉන්න බෑ. හරිද? මං ඒක කරන්න. ඌට බොන්න දුන්නට කමක් නෑ. තමුසිට බොන්න බෑ. තමුසිට තියෙන්නේ බොනෝ වගේ රංගපාන එක විතරයි. ඊට පස්සේ මිනිහට පොවලා මං සර්ගවට අරගෙන එන්න. තමුසිට පිස්සුදයිසේ. මම තියා මගේ හුලඟුවත් මේ වැඩියට ගාවන්න තියන්න එපා. එහෙනම් සර් මිනිහට බොන්න දීලා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? තමුසෙලා දන්නේ නැති වුණාට ඔය හිරාන් නැමැතිතුමා හොඳ කුකුලා. මිනිහට ගමේ කෙල්ල වගේම කොළඹත් කෙල්ලෙක් ඉන්නවා.
ඒ වුණාට සර් හිරන්නමතුමා ඉන්නේ නම් නිකන් පූස් පැටියෙක් වගේ. ඔය වගේ පූස් පැටව තමයි ආයිසි. මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ. දෙන්න දෙන්න. කොළඹ කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. කෙල්ලගේ නම ඉරු දිනි. ශාන්තිය නම් ඔයගෙන විස්තර හරියටම දන්න වෙයි. අන්න අන්න තම්සෙ ට්‍රැක් එකට වැටුණා. වේනෝ. තම්සෙට තියෙන්නේ ඒකට හොඳට බොන්න දීලා මාතුලට බහිනවා. හරි සර්. කරන්න ඕනේ මොකද්ද කියලා මට දැන් හරියටම තේරුණා. එච්චරයි. මං තම්සෙට සල්ලි දෙන්නම්. තම්සෙ උට හොඳට පොවලා මේ කෙල්ලගේ හැම විස්තරයක්ම දැනගන්නවා. එච්චරයි කරන්න ඕනේ. තේරුණානේ? ඔව් සර්. දෙයන්න. ආන්ටි කවදාවත් රැට නොකා නිදාගෙන නැහැ. මම මේ බෝඩිමට ආව දවසේ ඉඳන් ආන්ටි ওই විදිහට නොකා නිදාගත්තමයි. අද ආන්ටිගේ බර්ත්ඩේ එක. ආන්ටි ඔච්චර අවුල් කරන්න තරම් මෙහෙට ආපු කෙනා කවුද බිනෝ? ශෂි. මම මේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 6කටත් වැඩි. මෙහෙට අමුතු ඇවිල්ලා තියෙන්නේ අතේ ඇඟිලි ගන්නටත් වැඩි අඩු ප්‍රමාණයක්. අනිත් එක ඉතින් ආන්ටි වැඩිය කවුරුත් ආශ්‍රය කරන්නේ නැහනේ. වැඩිය නෙමෙයි. කොහොමත් ආශ්‍රය කරන්නේ මන් දැකපු විදියට නම්. ඒක නම් ඇත්ත. මෙයා පම්බිනෝ. ආන්ටි අපිට කිව්වේ යාව බලන්න ආවේ එයාගේ අර කවුද රිලේෂන් කෙනෙක් වෙන දුවෙක් කියලා නේද? බේම කෙනෙක් ගැන මීට කලින් අහලා තියනවද? මං එහෙම කෙනෙක් දැකලත් නැහැ. එහෙම කෙනෙක් ගැන අහලත් නැහැ. ඒ කියන්නේ ආන්ටි අපිට කියලා තියෙන බොරු. මටත් එහෙම හිතෙනවා. ඔබ මීට කලින් දැකලා තියෙනවද අර ඇෂ් ට්‍රේ එකේ සිගරට් කොට තියෙන? ඒකනේ බං. මම කවදාවත් දැකලා නැහැ. ඒක මේ ළඟක් වෙනකන් තියලා තිබ්බේ ලස්සන්ට වගේනේ. උඹ එදා පෙන්වුවාම තමයි මමත් දැක්කේ. කවුද ආන්ටිගේ රිලේෂන්ස් ලා ඉන්නේ ස්මෝක් කරන? අනේ ඒක නම් මම දන්නේ නැබං. හැබැයි කවුරු නා තාපු කෙනා ස්මෝක් කරන එක. අතන ඉස්සරහා වාඩි වෙලා ස්මෝක් කරලා තියෙනවා. මේ අර ආන්ටිගේ රිලේෂන් වෙන දු ස්මෝක් කරනවත් දන්නේ නැහැ. අනිකාර එදා ගෙනල්ලා තිබ්බ මේ කේක් එක ගෙනව පේස්ට්‍රි ෂොප් එක තියෙන ග්‍රීන් පාත් වල. මොරටු එහෙම එකක් නැහැ. මම ඔන්ලයින් උත් චෙක් කරා. අනිත් ඒකේ කෑම මාර එක්ස්පෙන්සිව්. හැමෝම යන්නේ නැ තැනකුත් නෙමෙයි. උඹ හොඳයිනේ බලවම CID එකට. ආ ඔක්කොම ඩීටේල්ස් ටික ස්කෑන් කරගෙන. මේකනේ බිනෝ. මේ ගෙදර ආන්ටි ඇරෙන්න ඉන්නේ අපි දෙන්න. අපි දැනගන්න ඕන අපි නැති වෙලාවට මෙහෙ ඇවිල්ලා ආන්ටිගේ ඔළුව අවුල් කරලා යන කෙනා කවුද කියලා. ඒක හැම අතින්ම හොඳයි. විශේෂයෙන්ම අපේ ආරක්ෂාවට. තේරුණාද? It's true. Something is going wrong. දෙම ඔෆිස් එකේ පොඩි වැඩක් දාගත්තා. මේ දැන් මම පරක් වුණා. අර මේ යමු. අපි ජීවිත කනගරින් කතා කරමු. එන්න.
අපේ ඔෆිස් එකේ වැඩ කරන බෝයි කෙනෙක් නා. අනේ දැන් මම දැක්කත් ඔක ප්‍රශ්න වෙනවා පොඩ්ඩක් හැදෙන්න නෑ නෝ. හෙලෝ. ආ මිස් මේ මොකද මේ? නිලීප්නේ. මිස් ඔෆිස් එක නගමන්ද? ඔව් මේ ඔෆිස් යන ගමන් තමයි. මාත් ඔෆිස් එකේ නෑ මිස්. ආ මේ නෑ නෑ. ඔයා යන්න මම පොඩ්ඩක් යාළුවෙක් වෙනකන් මෙතනලා ඉන්නේ. ඔයා යන්න. මිස් මටත් වෙලා වැඩි. මාත් ඉන්නම් යාළුවෙ වෙනකන්. අනේ නෑ කමක් නෑ ඔයා යන්න. කමක් නැද මිස්? කමක් නෑ අනේ thank you. මම යන්නද මිස්? හරි හරි. මිස් දැන් එනවනේ. දැන් එනවා දැන් එනවා. ඔෆිස් එකේ පියන් පියන් මේ කවුරුත් දකින්න කලියක් එහේ සිරි ඔව් සිරි දැන් මාව එක්ක ගෙනින්න යද්දි කිව්වා නේද සර් මේ හිටියයි කියලා ඔව් සර් හිටියා ඉතින් සර් කො දැන් මං එද්ද ඉස්සලා හිටියා මම දැන් මිස් එකන් යන ගියාම සර් ගොයර් යන්නේ නැති. දිනු. සර් කොහෙද ගියේ? සර් පොඩක් එළියට ගියා. මට යන තැනක් නම් කිව්වේ නැහැ. මේක මහ පුදුම කතාවක් නේ. සර් කොයි හරි යද්දි ඔගොල්ලෝ අහන්නේ නැද්ද සර් කොහෙද යන්නේ කියලා? අපිට එහෙම අහන්න බෑනේ මිස්. සර් කිව්වොත් ඇරෙන්න. කියලා තියෙන දේවල් එක්ක මට ඔයගේ මූණ දිහා බලාගෙන කතා කරන්න බෑ හිරන්ස. ඒ හින්දා මං මේ අමාරුවෙන් වචන ගලපගෙන ඔයාලට කියන්න හදන කතාව සමා වෙලා පොඩ්ඩක් අහගෙන ඉන්න. ප්ලීස් හිරන්ස. ඔයාට ඕන දෙයක් ඕන තරම් වෙලා මට කියන්න. හැබැයි මම කැමති නෑ අර ඔයා හැම වාක්‍යයකම අන්තිමේට කියන වචනයට. ඒක අයින් කරලා කියන්න පුළුවන් නම් මං කැමතියි. මේ මම මේ ඔෆිස් එකට එන්න කලිනුත් සෝහම හිටපු ගමන් යනවද කාටවත් නොකිය. ඔව් මිස් මේ සමහරක් වෙලාවට යනවා. හැබැයි ඉතින් ඉක්මනට එනවා කියලා තමයි යන්නේ. ඒ කිව්වා වගේ ඉක්මනට එනවද? ඔව්. සර් එනවා කියලා කිව්වොත් අනිවාර්යෙන් එනවා. යා කොහෙද මේ යන්නේ? මිස් මේ සමහරක් වෙලාවට සර් වෙන ඇමතිවරුත් එක්ක වැඩවලට යනවනේ. මේ එතකොට යාළගේ වාහනවල තමයි යන්නේ. මං හිතන්නේ අදත් යන්නේ නැත්තේ ඒ වගේ ගමනක්. මම මේ කියන්න හදන්නේ හිරන් අයියේ මේ හිරුද ඔයාට ඕන දෙයක් ඕන තරම් වෙලා කියන්න. මං අහගෙන ඉන්න. හැබැයි ඔයා කවදාවත්ම ඔයාට ඕන දේ කියන්න මේ තරම් වෙලා අරගෙන නැහැ. අද විතරක් ඇයි එහෙම වෙන්නේ? මම ඔයාගේ ආදරේ හඳුනගත්තා. තිබ්බේ වටිනම දේ නැති වෙලා ඉවරයි කියලා. පව් එලා හරි. මං ඒ ආදරේ අඳුනගත්ත කියලායි මට ඔයාලට කියලා යන්න ඕන උනේ.
දිනු මේක ඔයගලන්ට සරල දෙයක් වුණාට මේක මට නම් මහා අවුලක්. මෙන්න මේකයි කතාව. මම මේ ඔෆිස් එකේ හිටින්නම් වැඩ කරනවා නම් මං දැනගන්න ඕන හිරාන්සා යන්නේ හැම තැනක් ගැනම. එහෙම නැත්තම් මට කරන්න තියෙන එකම දේ ආයිම ගමේ යන එක. මොකද මට බෑ විහිළුකාරයෙක් වෙන්න. හිරාන්සා මට අන්න ඒ කතාව එයාට කියලා යන්න ඕන උනේ. එහෙමයි කියලා මට නැති වුණ දේවල් මං ඔයගෙන් අය ඉල්ලන්න යන්නේ නැහැ. මං හිතන්නේ වටින දෙයක් දෙන්න ඕනේ වටිනාකම හඳුනගන්න පුළුවන් එක්කෙනෙක්ට. එහෙම නැතුව මං වගේ මූඩ කෙල්ලෙක්ට නෙවෙයි. මටද ගොඩාක් සතුටයි. ඔබ පරක්කු වෙලා හරි මාව මගේ ආදරේ තේරුම් ගත්ත එකට. ඒත් මට තේරෙන්නේ නැත්තේ ඔබ හදිස්සියෙම මෙහෙම ඇවිල්ලා මාව හම්බෙලා මේ කියන්න තීරණය කළේයි කියලා. දැනගෙන හිටියේ නෑ මිස්ටර් සූර්යා පෙරම කියන ඔහුගේ මාමා කියන. ඔහට ඒ දවසල ඕන තරම් අවස්ථාව තිබුණා ඉරුදිනි ඔය වැඩේ අතහැරලා දාන්න කියන, ඔය ෆයිල් එක අයින් කරලා දාන්න කියන, මිස්ටර් සූර්යා පෙරමට විරුද්ධව නඩු කියන්න එපා කියන, තමන්ගේ පවුලේ කෙනෙක්ට රුපියල් ලක්ෂ 300ක පාඩුවක් වෙන බව දැන දැනත් ඔය කවදාවත් මට එහෙම බලපෑමක් කළේ නැහැ. ඔයා මගේ ජොබ් එකට රෙස්පෙක්ට් කරා. ඔයා මට රෙස්පෙක්ට් කරා. ඒක අඳුන ගන්න තරම් මේ ඉරුදිනීට මොලයක් තිබුණේ. එහෙම වටින දෙයක් ලැබෙන්නත් මං හිතෙන කෙනෙක්ට වාසනාව තියෙනවා. මට සමාවෙන්න ඉරණයි. මං යන්න. ඔය මැලෙන දුවද? මම මේ ආන්ටි. ඔව් ආන්ටි, මෙලලි තමයි. ඉතින් කොහොමද? මොකද මේ හදිස්සියේ මාම දක්ුණේ? මේ හදිස්සියක් නෙමේ. මේ දුව මට දුවගෙන් කාරණා කීපයක් දැනගන්න තියෙනවා. කියන්න ආන්ටි. ඕනි දෙයක් කියන්න. අනේ දුව, ඔයා හිතන්න එපා මම මේ ඕපු දූප හොයනවා කියලා. අර ඔයාගේ යාළුවා ඉරුදිනි ඇමති හිරාන් වික්‍රමසිංහයි අතර මේ සම්බන්ධයක් තිබුණා නේද? දුව මට දැනගන්න ඕනේ
ඒ සම්බන්ධය දැන් මොන තත්ත්වෙද තියෙන්නේ කියලා. ආන්ටිගේ ප්‍රශ්නයට උත්තරේ දෙන්න කලින් මට කියනවාද ආන්ටි මොකද ඒ දෙන්නගෙන අහන්නේ කියලා? නෑ නෑ හදිසියක් නෙමෙයි. මේ මේ දුව දන්නවද? දැන් ශෂිනි හිරාන් වික්‍රමසිංහ ඇමතිතුමාගේ ප්‍රයිවට් සෙක්‍රටරි කියලා. ආ ඇත්තද ආන්ටි? මම නම් එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. අනික ඉතින් ඕ මට අදාළත් නෑනේ. ඕ මට තේරෙනවා. මට තේරෙනවා දුව. ඒ වුණාට දැන් මට දැනගන්න ඕනේ මේකයි. දැන් ශෂිනි දුව කොළඹ ආපුවාම නවතින්නේ අපේ ගෙදර. එතකොට මේ එයා මේ කොළඹ ආපුවාම කොළඹ ජීවිතේ මම තමයි බාරකාරයා. ඒකයි. ආන්ටි ඉතින් ශෂිනිගේ බාරකාරයා වුණාට හිරන්ගේ බාරකාරයා නෙවෙයිනේ. ඉතින් මොකද මේ හිරන්ගෙන හොයන්නේ? මම හිරන්ගේ බාරකාරය නෝනට දුව. මේ දැන් ශෂිනි මෙහෙ ඉන්නකොට යා මෙහෙ යන්නෙන්න පුළුවන්නේ. ඒකයි. ඔව් ඉතින් හිරන් නම් ඔහෙන්න පුළුවන්. මොකද ඉතින් හිරන්ගේ අවශ්‍ය නෑනනේ ශෂිනි. අන්න ඒක තමයි දුව මටත් තියෙන ප්‍රශ්නේ. හිරානුයි ඉරුදුනි අතර මොන හරි සම්බන්ධයක් තියෙනවා නම් හිරාන් මෙහෙ ආපු වෙලාවට ශෂිනිව ආශ්‍රය කරන්න ඕන මොන මට්ටමේද කියලා මම දැනගන්න ඕනේ. ඒකයි මම හරියන්. මට දැන් තේරෙනවා ආන්ටිට තියෙන ප්‍රශ්නේ. දැන් ආන්ටිට තියෙන්නේ හිරාන් නොහෙ ආවහම ඉන්න ඕනේ කොහොමද කියන එක ගැනනේ. අන්න ඒක තමයි. දුවට හොඳට තේරෙනවා. ක්ලෙවර් ගර්ල්. හැබැයි ආන්ටි හිරාන් ඔය ගෙදර කොතන හිටියත් හිරාන්ගේ හිත නම් තියෙන්නේ ඉරුදිනි ළඟ. අනික පහුගිය දවස්වල ඉරුදිනි කොච්චර හිරාන්ගෙන් ඈත් වෙන්න හැදුවත් හිරාන් කැමතුනේ නෑ ඉරුදිනියාගෙන් ඈත් වෙනවට. ඉරුට කොච්චර වමනා වුණත් හිරාන් අය කීයටවත් ඉඩ දෙන්නේ නෑ ඉරුට යාගෙන් ඈත් වෙන්න. දුව ඔහොම කියන්නේ හොඳ විශ්වාසෙන්ද? ඈ? ඔව් ආන්ටි මම මේ විශ්වාසෙන් කියන්නේ. හරි දුව. හරි දුව. Thank you so much. මට දැනගන්න ඕන හැම දෙයක්ම මම දැනගත්තා. Thank you. Bye. Dino. Sir. මම නැති වෙලාවේ මට කියන්න ඕනි කියලා හිතෙන මොන හරි දෙයක් සිද්ධවෙලා. නෑ sir. Call sir. Call sir. සර්ටනේ නේ මිනිස්ට්‍රි එකේ ප්‍රශ්න වර්ගයක් ගැන අහන්න. මම ඒවා අදාළ තැන් වලට දැම්මා. රයිට්. සර් මම මේ ෆයිල්ස් ටික එක නයක මාතර දීලා නේද? ඔව්. ඉරාලාගේ. දැන් ඔයාගේ පර්සනල් සෙක්‍රටරි දිනුද මමද? අයියෝ එහෙම. ඔබ දවා මගෙන් අහන්න ඕන දේවල් යාගින් නේහන්. ශෂිනි මම මන්ත්‍රී වෙච්ච දවසේ ඉඳලා මෙතන වැඩ කෙරිච්ච පිළිවෙලක් තියෙනවා. එදා ඉඳලා අද වෙනකන් දිනු තමයි මාත් එක්ක එකට ඉඳලා වැඩ කරේ. ඒ නිසා අය හැමදේම දන්නවා. ඔයා විල දවස් කීයද? ඔයා ওই කතාව කියන්නේ ඔයාගේ වාසියට. නැත්තම් ඔයා දිනුගෙන් අහපු ප්‍රශ්න වලට මටත් උත්තර දෙන්න තිබ්බා. ඔව්. හදිසි දෙයක් සිද්ධ වෙලා තිබ්බේ නැති හින්දා. එහෙම හදිසි දෙයක් සිද්ධ වෙලා තිබුණා නම් අඩුම තරමේ ඔයා දන්නවද මොකද කරන්න ඕනේ කියලා? දන්නේ නැහැ. ඔයා වැඩ පුරුදු වෙනකන් හැම දෙයක්ම මට අහන්න සිද්ධ වෙන්නේ දිනුව. ඒකට වඩා කරන්න තියෙන පුළුවන් තරම් ඉක්මනට දිනුවගෙන් අහලා හැම දෙයක්ම පුරුදු වෙන්නේ. තේරුණාද? ඒ වුණාට ඔයාවයි කරන වැඩෙන් වෙන්නේ මං අපහසුතාවයට පත් වෙන එක. සහ ඔයාට ඕනේ මාව අපහසුතාවයට පත් කරන්න. ශෂිනි මෝඩ කතා කියන්න එපා. මෙතන කකටවත් වාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැහැ. මොකද මේ මිනිස්සුන කරන්න වැඩ තියෙනවා. මේක ඉරන්නයි. ඔයා මාව මේ තන්තුරට පත් කරගත්තේ අපේ අම්මගේ වචනේ අහක දාන්න බැරි හින්දා නම් ප්ලීස් මට ඒක කියන්න. මම ගමේ යන්නම්. එහෙම නැතු මාව මේ විදිහට අපහසුතාවයට පත් වෙන විදිහ වැඩ කරන්න එපා. ශෂිනි මෝඩ කතා කියන්නේ නැතුව වැඩ ටික හරියට කරන්න. මම ඔයාව මෙතෙන්ට වැඩට ගත්තේ ලොකු විශ්වාසකින්. ඒ විශ්වාසය රැකියා.
ප්ලීස්. මහදුරක් නෑනේ පොඩ්ඩක් අර විනාඩි පහක දුරනේ තියෙන්නේ පොඩ්ඩක් ගිහලා බලලා වරෙන් යාපෙත්තර මොකද ගිහලා හොයන්නේ ඉතින් කොහොමද බා අනේ මන්ද මචං ඔන්න ඔහේ ඉන්නවා එලි වෙනවා රෑ වෙනවා එච්චරයි ඒකනේ බං කියන්නේ ඈ ඉස්සෙල්ලා කොහොමද හිටපු මුල අපිද කියලා හිතපන් ඈ දැන් මචං මේ හරක් දක්කනවා වගේ පාරේ වාහනේ ලෝන ආයි රෑ වෙනකොට අර දෙකට මැද්දෙන් කපල දාපු කේල් ගාවගේ ඇඳර වැටෙනවා මේකද මං ජීවිතය කියන්නේ ඈ ඒක නම් ඇත්ත තමයි බා මේ මොකද කියන්නේ හවසට සෙට්ල අඩියක් ගහමුද මොනවද මේ කියන්නේ අනිවා ගහමු දන්නවනේ ඉතින් මේ සාන්තෝයි මොකටත් ඇඹරෙන්නේ නැහනේ හරි හරි එහෙනම් එලගිරි ඔන්න ෂුවර් ඈ සෙට් වෙමු මෙ දැන් දැන් නෙමෙයි බං අදවසර වැඩි ඉවර වෙලා අදවසර ඔව් ඇයි ඔන්න ඔහම තමයි වැඩ කරන්න ඕනේ බියට්‍රිස් මගේ ළඟ ඇද ඇද ඉන්න වැඩ නෑනේ හොඳින් හරි නරකින් හරි මොකෙන් හරි ඉක්මනට වැඩේ කරන්නයි මට ඕනේ හොඳින් හරි නරකින් හරි කිව්වට ඔයා කරපු එක හොඳ වැඩක් කියන්නකෝ ඉන්ටර්ස් ඔයා බලහත්කාරයෙන් නෙමෙයිද මේ වැඩේටත් මාව පටලවා ගත්තේ ඔන්න ඔන්න නායක කියවන්න පටන් ගත්තා මම ඉස්සෙල්ල ඔයත් එක හොඳින් නෙමෙයිද කතා කළේ ඔයා නේද මට සද්ද දැම්මේ ඉතින් ඒ සද්ද නිසා තමයි මගේ ළඟ තියෙන නරක ආයුධ මට පාවිච්චි කරන්න උනේ ඔයා බලහත්කාරයෙන් මාව පටලවගෙන දැන් මාව බ්ලැක්මේල් කරන්න හදනවා ඔයා මහ කැත මිනිහෙක් ක්වින්ටස් ඈ අවසරනේ ඒ දැන් බ කිව්වා නේද මේ ශාන්තිය කිසි දෙයකට ඇඹරෙන්නේ නැහැ කියලා. අවසර සෙට්ල අඩියක් ගහම්බන් ඉවරයිනේ. හ්ම් හරි. එනම මෙහෙම කරන්න. ආ හවුස් වල මයි සිරි එන්න. ඔන්න ඉති පටන් ගත්තා. ඔන්න පටන් ගත්තා. මොකද්ද මම මේ සිරියේ කතාව? ආයි සිරියක් මතක් කරා. මන්නම් කියන්නේ මචං උඹලා දෙන ගියාත්ම එකට කසාද බඳලා ඉන්නේ නැත්තේ. ඈ? ඇයි බඹට තනියෙන් ගමනක් බීම නැ කියන්නම් බෑනේ. අර නෑ මචං. සිරිමා එකටනේ බං ඉන්නේ. ඌ මගාරින්නක හරි නෑනේ බා. හා හා හා. දැන් එකට ඉන්නේ ඌ. එතකොට අපි කවුද? අපි වෙනම ඉන්නේ උන්. ඈ? නෑ නෑ මං එහෙම කිව්වේ නෑ. ඌයිමයි කොහිලාත් එකටනේ බං ඉන්නේ. ඌ නිකන් මගාරියා වගේ වෙනවනේ බා. හරි හරි බං මම දන්නවා. සිරියා හොඳ එක. මං ඒක නෑ කියලා කියන්නේ. එනට පොලිසියනේ බං. ඈ? අපි සිවිල්. උඹ දන්නවනේ පොලිසිය රාලාමිල විගුවට පස්සේ දාන ජෝගි. ඇත්තම කතාව කිව්වොත් අපේ උන් කැමති නැහැ පොලිසියුන් එක්ක එකට සෙට් වෙන්න. උන්ගේ ගොම්පාට දැකලම දැන් අපේ උන්ට ඇති වෙලා තියෙන්නේ ඈ එතකොට දැන් උඹ ඔය කියන්නේ සිරියෝ මගහැරලා එන්න කියලාද අපි ඉතින් සිරියා වෙන දවසක සෙට් කරගමු අද දවසර අපි දෙන්න විතර සෙට් වෙමු ඈ එහෙනම් මම උඹට හවසල කෝල් එකක් දෙන්න ආහහා මේ දැන් උඹ ඔය හදන්නේ අන්තිම මොහොතේ නෑ බං අරකයි බං මේකයි බං නැම් පචන් ගාලි වෙලා වැඩේ කැන්සල් කරගන්න එහෙම කරන්න එපා බං දැන් මම බෝතලයක් ගන්න ඕනේ බයිට් සෙට් කරගන්න ඕනේ. උඹ එන එක ෂුවර් නේ? ඈ? හරි හරි ෂුවර්. මගෙන්න. ආයෙ නම් කිසි කතාවක් නැහැ. හරි බං ඉතින් මේ සාන්ත කිව්වොත් කිව්ව දන්නවනේ. එලගිරි. උඹ කියන වෙලාවට මං එතන ඇති. හරි. එහෙනම් මං ගියා. ෂුවර් ආ? හරි. ආයෙ නැහැ. හරි. දැන් ඔයා කියන විදිහට මම නිවැරදිකාරයා මමයි නෝයාට වැරදි කරලා තියෙන්නේ. එහෙමනම් ඔයාට තියෙන්නේ ඔය සීරම වැරදි ටික ගිහිල්ලා පොලිසියට කියන්න. හරිද? පොලිසියට යන්න අකමැති නම් ඔයාගේ දරුවන්ට කියන්න.
ඒ දරුව එකතු වෙලා මාව හිරියට දායි. ක්වින්ටස්, මං ඔයාට මෙහෙට එන්න කිව්වේ ඔයාගේ මේ කුණු කැත කතා අහන්න නෙමෙයි. මමත් ආවේ හිරාන්ගේ ප්‍රේම කතාවේ අලුත් කොටස අහන්න මිසක් ඔයාට කුණු කතා කියන්න නෙවෙයි බියට්‍රිස්. හරි. ඔයාට දැනගන්න ඕනේ හිරානුයි ඉරුදුනී අතර තාම සම්බන්ධය තියෙනවද කියලානේ. ඒ විතරක් නෙමෙයි. හිරාන් කොළඹ කෙල්ලට පුරුදු වෙලා නෑනන්දිත් එක්ක රවුම් ගහනවද කියලා දැනගන්නයි මං ආවේ. ඒ දෙන්නා ඉන්නේ එකම ඔෆිස් එකේ. හැබැයි දවල් වරුවේ හිරානුයි ශෂිනී කොහේ රවුම් ගහනවද කියලා මම දන්නේ නෑ. හැබැයි මං එක දෙයක් දන්නවා. හිරාන් ඉරුදිනීව අතහැරලා නෑ කියලා. ආන්න එච්චරයි මට ඕනේ. ආන්න එච්චරයි. උදේට නෑනන්දිත් එක්ක හවසට ඉරුදිනිත් එක්ක. ඉරාන් කෙල්ල දෙන්නත් එක්ක ඉන්න පින්තූරයක් අරගෙන ඉරාන්ගේ පෞද්ගලික ජීවිතයට මඩ ගහලා එයාගේ දේශපාලනේ නැති කරන්න එපා. ඒක කරන්න ඉස්සෙල්ලා ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන හිතලා බලන්න. ඉරාන් ඇඟ පුරා ගාගත්තට ඇඟ පුරා ගාගන්න නැතුව කිරි කන හැටි මම දන්නවා. අනේ එයා මාත් එක්ක හිටියා නම් මම ඌට හරියට කිරි කන හැටි කියලා දෙනවා. ඔයාගෙන් ඉගෙන ගන්න ඉස්සෙල්ලා මම එකක් කියන්නම්. කවදා හරි හිරාන්ගෙන් ඔයාට ඉගෙන ගන්න. ඉරාන්ගෙන් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා නම් මම ඒක ඉගෙන ගන්නම්. හැබැයි මම ඔබට පාඩමක් උගන්වන්න කලින් ශෂිනිගේ පින්තූරයක් මට ලැබෙන්න සලස්සන්න ඕනේ. තේරුණාද? උඹට මොකද උනේ? දවල්ගෙට හොරෙක්වත් පෙන්නද? හොරෙක්? හොරෙක් නෙමෙයි, ඌ කම්බ හොරෙක්. මතක් වෙද්දිත් බයයි. කවුද? මං දන්න කෙනෙක්ද? උඹ විතරක් නෙමෙයි, ඌව නොදන්න කෙනෙක් මේ රටෙත් නැහැ. මේ ඔය විකාර නැතුව කියපන් කවුද ආවේ කියලා. අර ක්වින්ටස් කියන තක්කඩි ඇමතියා. ක්වින්ටස් ඇමති මෙහෙ ආවා? මිනිහා මොකටද මෙහෙ ආවේ? ඒක නම් මං හරියටම දන්නේ නැහැ. හැබැයි මේ මිනිහා මෙහෙ ආවේ අපි දෙන්නටම හොරෙන් ආන්ටිව හම්බෙන්න කියන එක නම් මම දන්නවා. අපේ සැකේ නම් හරි. එදා අපි දැකපු සිගරට් කොටේ මිනිහා බීපු එකක් එහෙනම්. අන්න හරි. මිනිහා අදත් ගෙදර ආවේ අපි දෙන ගෙදර නැති වෙයි කියලා හිතාගෙන. හැබැයි මිනිහාගේ නරක වෙලාවට මම කලින් ගෙදර ආවා. ආන්ටි මොකද කිව්වේ?
මොනවා කියන්නද? මාව දැකලා හතර ගාක් දාලා වැඩිච්ච නැති එක විතරයි. මං හිතන්නේ දා ආන්ටිට අසනීප වුණෙත් ওই මිනිස්සයා ආපු එකට වෙන්නේ නැති. අන්න හරි. ඌ ගෙදර ඇවිල්ලා ආන්ටිට කරදර කරනවා. මේ අපි මේක හිරණ අයියට කියමුද? නෑ නෑ. දැම්ම කියන්න හොඳ නෑ. අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕන මේ මිනිස්සයා මෙහාට එන්නේ මොකටද කියලා. අපි දෙන්නම දවල්ට ගෙදර නැතු ඔක්කොමද අපි දැනගන්නේ? අපි අද ඉඳන් වෙනදට වැඩි ආන්ටිට ක්ලෝස් වෙමු. එතකොට අපිට ඕක දැනගන්න වැඩි කල් යන්නේ නැහැ. ශාන්තය. උඹල ලොක්ක මාර ඩීසන් නේද බා? නැතු ඩීසන්. ඒකට බං අපේ එක. අපේ එක කරන සමහර වැඩ අවුනොත් එම යපත් නැහැ. දැන් බෝය අහුනොත් කිව්වේ පොලිසියද? බෝවගේ කෙබ්බා. යකෝ මොන පොලිසියෙන්ද බං අපේ ලොක්කම අල්ලන්නේ? ඈ උඹට කියන්න ඊයේ මම දැක්ක අපේ ලොක්ක මේ පළාත බාර IGP මාත්‍යත් එක්ක සෙට්ලා අඩියක් ගන්න. දැන් එතකොට එනං බෝය අහුනොත් කිව්වේ කාට? යකෝ මීඩියා වලට බං ඔය පත්තරකාරින්ට. උන්ට මචන් දැන් ඇතිවිලා තියෙනවා. දැන් ඇතිවිලා. මොකද උඹලගේ ලොක්ක කරන වැඩ පත්තරේ දාන්න ගියොත් මචං ඔය උන්ට තව නිවුස් දාගන්න බැරි වෙනවා. එතකොට උන්ට සිද්ධ වෙනවා මචං වෙනම අතිරේක කැලක් ගන්න. අර සප්ලිමන්ට්ස් මචං සප්ලිමන්ට්ස් අන්නේ කැලක් ගන්න. දැන් එතකොට උඹ කියන්නේ උඹලා ලොක්ක ඔයගේ වැඩ කරන්නේ නැහැ කියලා. ඈ නේ කොහොමද කරන්නේ? එයි මේම නෑ මම එහෙම ඇහුවේ මේ පොඩි සීන් එකක් ඉඳලා. සීන් එක පොඩි සීන් එකක් කිව්වේ බං මම මේ ළඟදී දැක්කා මල ලොක්ක භූමිකිය කෝගේ පොඩි කෙල්ලෙක් දාගෙන වාරනවා. ආ සසිනිමිස් මොන සසිනිමිස්ද බං? ඈ මම දන්නේ නැද්ද ඒ සසිනිමිස්? යකො මට එහෙම වැටලීද උඩි හවස දකින්න මිනිහා. ඒ මන් දන්නේ කොහොමද? ආ උඹ දන්නේ. උඹ බබා. අනේ මේ ශාන්ත ඕකට තමයි මචං කියන්නේ මේ එකට ගෑවත් බොක්ක වෙනස් කියලා. ඈ ඒ මචං ලොක්ක අඳුරන ගෑල් නම් මේ. අන්නේ කෙනෙක් කියන්නේ. මට මචං දැක්ක ගමන් හිතුණා ලොක්කගේ කෙල්ලත් එක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඈ මට ඇත්ත කියපන් අපිනේ බං. මොකද ඉන්නේ? ඔව් බං ප්‍රීෂූට් එකක් තියෙනවා. බලන් ඉතින් පබ්ලික් එකේ කතා කරන්න ඕන දේවල් නෙවෙයි බං. ඉතින් බං දැන් කවුද බං පබ්ලික් කරේ? දැන් මම මේක තුඹෙන් අපි කනට කරලා නේ බං. ඒක හොඳයි. අද කපිලයා මේවල් තැන තැන ගිහිල්ලා කියවන්න බෑ. හරි? ඔබ ආයෙම එකක් දැක්කොත් නොදක්කා වගේ මාරු වෙනවා. හරි බං. දැන් මේක මම කායිකවත් කොහෙවත් ආයි කියවන්නේ. හරි? උඹ මට කෙල්ල ගැන විස්තර පොඩ්ඩක් කියපන්. උඩ මොකටද බං අනුන්ගේ විස්තර? හරි. දැන් අපිනේ බං. හරි? මම දැන් උඹට අපේ ලෝකගේ විස්තර ටික කිව්වේ. අනික මචං දැන් කවුරුණත් අදිසි අපෙන් ඇහුවොත් ඕක දැනගෙන හිටියා මොකක් හරි බොරුවක් ගොතලා කියන්න පුළුවන් නේ බං අපිට. ඈ? ඒකනේ සීන් එක. ආ නැද්ද මං අහන්නේ? ඒකත්. හරි මේ ඉතින් මට ගෑල්ලම ගැන විස්තර පොඩ්ඩක් කියපන්. මචං එමිස් මචං ලෝය කෙනෙක්. මචං එමිස් වැඩ කරන්නේ යුනයිටඩ් ඇග්‍රෝ එකේ කොළඹ. මං කියන්නේ මචං හරි මේ දැන් ඒ විස්තර හරි මට එමිස්ගේ නම පොඩ්ඩක් කියව. නම නම සුජාත නේද?
මොකද මේ නිකන් බය වෙලා වගේ? මම සූරි. මේ ගජනායක. ඒකම තමයි පුදුම. මොකද මේ පසමිතුර කාලෙකට පස්සේ කල්යාණ මිත්‍රය වෙලා? පසමිතුර? මොන පසද? අපි දෙන්න හැමදාම හොඳ කල්යාණ මිතුරෝ. අපි දෙන්න තමයි මේ පළාතේ ඉන්න ලොකුම වැවිලිකාරයෝ දෙන්න. ඉතින් වෙන කොතෙන්ද නැති වුණා. වැවිලිකරුවන්ගේ රැස්වීමේදී අපි මුණ ගැහෙන්නම ඕනේ. මොන්න විදසකේ තිබ්බත් සේරම එතනින් එදාට ඉවරයි. ඔව් ඔව්. හොඳට තේරෙනවා අද රැස්වීම හොඳටම සාර්ථක වෙලා තියෙනවා කියලා. සාර්ථකයි සාර්ථකයි සාර්ථකයි. ඒ වුණාට මට නම් ඒක සාර්ථක මදි. මේ නෝනේ මගේ සුදු ආමිනේ ගිල්ල පොඩි බයිට්යක් හදන්නකෝ. එතකොට මේව තව තවත් අතිසාර්ථක වෙයි. කනකෝ. මොන මට තව ආය එකක් ගත්තාම අමතක වෙයි කියලායි මම මේ කියන්නේ. වැරදිලාවත් ආයෝ ඇග්‍රෝ කම්පැනි එකත් එක්ක නඩු එහෙම පටලව ගන්න එපා. නඩු කියන්නේ නඩු. අන්තිමට බඩුත් නෑ කරදර අඩුත් නෑ. මේ ගජේ පොඩ්ඩක් දාගත්තාම ගජේගේ කතාව හරියට කවියක් වගේ. ඒකනේ ඒකනේ මං කිව්වේ සූරි මං තව එකක් ගන්න කලින් කියන්නම් කියලා. හරි හරි හරි. ඉතින් කියමුකෝ බලන්න. සූරි අපි ඔය පෞගිය ටිකේ හිටියා වගේ මම අතල්ලා දාන්නකෝ. මම කතා අහන්න ඕනෙත් නැහැ. ඒ වුණාට සූරි සූරි පොඩක් සූරිගේ නෝනගෙන දෙ පොඩ්ඩක් අහන්න. අනේ නිකන් ඉන්න ගජේ. ඒගොල්ලෝ කියන විදිහට අපිට පුළුවන් ද බිස්නස් කරන්න? ඒගොල්ලෝ කියපු විදිහට බිස්නස් කළා නම් මේවා බැංකුවලට සින්න වෙලා ගොඩක් කල්. සූරි සූරි ඔය කතා කරන්නේ බිස්නස් ගැනනේ. මේක නඩුවක් සූරි මේක නඩුවක්. සල්ලි තිබ පලියට නඩු දිනන්න බෑ. නඩුවක් දිනන්න නම් උපායශීලී වෙන්න ඕනේ සූරි. උපායශීලී වෙන්න. රජේ කියන කතාවේ ඇත්තක් තියෙනවා. සල්ලි තිබුණු පලියට නඩු දිනන්න බෑ කියන එක මාත් දන්නවා. ඉතින් ගජේ මේ මම දැන් මේකට මොකද කරන්න ඕනේ? මෙරි මොකුත් කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් උපායශීලී වෙන්න. දැන් ඔය සූරිගේ නෝනා කිව්ව නේද හිරාණ්‍යමතුමාගෙන් මේ නළුවට උදව්වක් ඉල්ලන්නම් කියලා. යා ඉතින් ඒව කියනවා. ඒ වුණාට කජේ මං කැමති නෑ හැම දෙයකම හිරාණ් ඉස්සරහා පිට බාල්දු වෙන්න. සූරි අර උපායශීලී කියලා ඔළුවෙන් ගියා. සූරි මොකටද කියලා හිරාන් ළඟ බලද්දි වෙන්නේ. පිස්සු නැතුව ඒ සුජාත නෝනාව ඉස්සරහට දාලා වැඩේ කරගන්න. එනං ගජේ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මොකද බං වද දෙන්නේ? වද දෙන්නේ? බලපන් වෙලාව කීයද කියලා. ඔබ මෙතනට ඇවිල්ලා ආයි බුදි. තරම අරුයි මචං. ඔළුවේ කොයි වයි ඉන්නද? අය මොකද උනේ? මං හිතන්නේ ඊයේ වීපෝගේ අවුලක්ද වේද බං. ඒක තමයි මං එද්දි මල පෙරේතගේ බුදියන් හිටියේ. නෑ යකෝ උඹට හොඳ වැඩේ තනියෙන් බොනකොට පෙරේතය. ඔදිදි මයියත් උඹ හිටියේ නෑනේ. හිටියේ නෑ. ඇයි උඹට කෝල් එකක් දෙන්න බැරි වුණාද? මං හිතුවා උඹ මොකක් කරේ වැඩකට ගියායි කියලා. උඹ හිතුවා? උඹට වෙන මොකුත් හිතුනේ නැද්ද? මේ ගායකද බිව්වේ ගියාන්කෝ. උඹ ඔයද හිටියේ? මං ගියේ බොන්න හිටියේ නෑ බං. පාකින් එකේදී කපිලයා හම්බ වුණා.
උකෝ ඩ්‍රින්ක් එකක් ගහමු කියලා. ආතතුන් ඔහේ ගියා බා. කපිල? ඔව් ඇයි? ඔය කපිල කියන්නේ අර ක්වින්ටර් සමතුමයි ඩ්‍රයිවර් නේද? ඔව් බං ඔව්. නේ බෝගේ හරක් පැටි. එමුකෝ? එමුකෝ? මම නිකමටවත් කල්පනා කරේ නැද්ද බොන්න යන්න කලින් කපිල කියන්නේ මොන වගේ කෙද්ද කියලා? ඒ මොකක්ද තියෙන අවුල? මොකක්ද අවුල? උමා සතෙක් නෙව. මේ ඇත්තට බත් පොඩ්ඩක් ඇත්ත ඇඳ ගන්නවනේ. හරි හරි දැන් මොකද්ද මං ඇඳලා තියෙන්නේ? ක්වින්ටස් සමතුමා කියන්නේ අපේ සර්ට හැම වෙලේම අංචිය අදින්න බලන් ඉන්නකෙ. අනේ ඇත්තට උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද බූරුව? හරි හරි බං ඒ ඇමතුමානේ මං බිවේ ඩ්‍රයිවර් එක්ක. බොහොමදට බලපන්. ඔය එකට හැම වෙලේම සෙට් වෙන්න එකට ඉන්නු. බැරි උන් හැල්ලෑන. ඔය ක්වින්ටස් සමතුමා කියන්නේ මං මහා ජහ ජරා වැඩ කරන එකෙක් නේ. ඔය කපිල හැම වෙලේම උත් එක්ක ඉන්නේ. ඔය ගොම් මොලේට ඒකවත් තේරුන්නේ නැහනේ. හරි දැන් උඹේ මොනවද කපිල ඇහුවේ? අපි මොනවද කතා කරේ නෑ බං. අපි කතා කරේ රටේ තොටේ වෙන දේවල් ගැන. උඹ හිතුවද මේ ඩ්‍රින්ක් එකක් ගහන දේ දේශපාලන ගැන කතා කරනවා කියලා? හරි දැන් උඹට මතකද කපිලත් එක්ක මොනවද කතා කරේ කියලා? දැන් මම උඹට එකපාරක් කිව්වනේ. අපි කතා කරේ රටේ තොටේ වෙන දේවල් ගැන. වෙන මොනවා කතා කරන්නද බං? මට නම් උඹ තඹේකටවත් විශ්වාස නැහැ. උඹ බීගෙන ඔක්කොම කියන්නේ ඉතින් කපිලත් එක්ක. අනික මේ උඹ හිතනවාද උඹ පාක් එකේ දැක්ක බලියට කපිලට පිස්සු කියලා උඹ එක්කන් කියලා බොන්න අරන් දෙන්නේ? නැතු ඉතින්. පාක් එකේ හම්බෙලා තමයි මට කතා කරේ. නෑ නෑ. උඹලා දෙන්න දවල් පාක් එකේ හම්බෙලා තමයි බීම සෙට් කරගත්තේ. ඇත්ත කියපන්. කපිලයා උඹට කිව්වා නේද මාව අහලා උඹට විතරක් එන්න කියලා? මේ උඹ නිකන් නැති දේවල් මාව පාන්න හදන්න එපා මචං. මේ උඹ මේක හොඳට මතක තියාගන්න. අපි දෙන්න හැමදේම කළේ එකට. ඒ වෙනකොට උඹ බෝතලයක් දැක්ක ගමන් පෙරේතය වගේ ඒක පස්සෙන් යනවා. හරි හරි. උඹ මේකත් මතක තියාගන්න. ආයේ ජීවිතේ උඹත් එක්ක අඩියක් ගන්න. මේ අනිත් එක. උඹ හොඳට මතක තියාගන්න. අපි දෙන්න අතර විතරක් දන්න දේවල් වෙනෙවුන්ගේ කටවල් වලින් පිට වෙන්න ගත්තොත් එදාට මම උඹ ගැන බලා ගන්නවා.